මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NFT ගැන. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කට් ඉල්ලලා තිබ්බා මගේ බ්ලොග් එක බලපු මගේ අනිත් channel එකේ බ්ලොග් එක බලපු කට් ඉල්ලලා තිබ්බා මේ ගැන කතා කරන්න කියලා NFT ගැන සහ මේ ලංකාවේ අලුතෙන් පාස් වුනේ මොකද්ද නිකන් කට් හිතා ඉන්නවා මේ crypto currency approve වුණාද කොහෙද කියලා කෝස් කරන කට්ටියත් එක්ක විකුණගෙන කනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරන්න. ඒකට වඩා ගොඩක්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NFT ගැන. ඉතින් ඉස්ලාම් කියන්නේ ඕනේ ඔයගොල්ලෝ මගේ Twitter එක follow කරලා නැත්නම් ඒක මම මේ crypto currency ගැන ආරම්භය ගැන විස්තර දානවා. मैंने पाले लिंक कहती इला फॉलो कर लेना दम फॉलो कर कमाने इस मे टिकटॉक बंदा शॉर्ट वीडियो मे मत मई हब की वीडियो कदा अत्र विलाकना लोक सभा धन हतर दिन मैड इधं अद पड़ी मत विला खमुना मास पास निधास मम्मी आ यार पर्ण लाइफ कड़े अंत ऐनोटे यार मेटे पड़ी කික්ක කප්පිනා මේක මේ වැඩිත් කරගන්න ඕනේ කියලා කොහොම හරි. ඉතින් ඒකේ හින්දා ඒකේ හැමයි ඒ කතාවට ඒකේ හැමයි. ඕකේ. ඉතින් ඉස්ලාම කියනනම් මොකද මේ ලංකාවේ ඒ කියන්නේ මොකද මේ උනේ මේක ක්‍රිප්ටෝ කරන්සි අප්‍රූව් වුණාද මොනවාද ඊගල්ද එහෙම කියලා. මෙහෙමයි ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන අතරම ග්‍රේ ඒරියා එකක්. හැබැයි මේ මොනවා වුණත් ඕගලන්ට රුපියල් වෙන කිසිම කරන්සි එකකට කන්වර්ට් කරන්න බෑ. වෙන කිසිම දෙයකට කන්වර්ට් කරන්න බෑ අපේ. ඒකට ඕගොල්ලෝ කෑ ගහලා වැඩක් නැහැ. ඒක හෝ බැනලා වැඩක් නැහැ. මොකද ලංකාව වගේ පොඩි රටකට ලංකාවේ එහෙම එක්ස්පෝර්ට්ස් නැහැ. ඉතින් ඕගලන්ට ඕගලන්ගේ සල්ලි මොන හරි අනාථ විදියට ට්‍රේඩ් කරලා හරි එහෙම නැත්නම් බොට් එකකට දාලා නැති කරගන්න දෙන්න වගේ රිස්ක් එකක් ගන්න බෑ අපේ වගේ රටකට. ඉතින් මම ඒකට ඇත්තටම මොකද්ද කරන්න ඕනේ කියලා මම නිකන් පොඩි වීඩියෝ එකක් කරා. ආ මයිනින් වලට රටින් මයිනස් අර ලංකාවේ ඇවිල්ලා ඉලෙක්ට්‍රිසිටි අඩුවෙන් කරන්න දීලා ඒගොල්ලන්ගේ ටැක්ස් එකක් ගත්තනම් මාරම ඉන්කම් එකක් ගන්න පුළුවන්. හරිද? ඔය දැන් ලංකාවේ කරන්නේ වැඩේම ඉන්න මේව කරොත් හොඳයි කියලා මම දැන් මාසෙකට විතර කලින් කිව්වා. ඉතින් මම නිකන් හිතා ඉන්නවා මගේ ගෝඩ් කැප්ලෙක්ස් එකට පොඩි ආතල්යක් විදියට මේ වීඩියෝ එකක් දකින්න ඇති කියලා. ඉතින් කොහොම හරි अरे दें लंका करे मे मुझे लीगल करे मे करे कम्यूनिट पत्कर कैबिनेट टेकिंग मे कम्यूनिट करा बलापुर पोलिसी हदा क्रिप्टो माइनिंग वर्ल्ट दिटाट तीन लुक पिटाट पड़ने पिटाट वाले इकान मेकने ग्रीन मूवेंट्स लिंगमें परसार माइनर्स मेलू माइनिंग से क्रिप्टो मेकना वजन तीरना मगे पर्ण वीडियो बार मम्मी एक्सप्लेन कर दीना माइनिंग के क्रिप्टो करेंसी हदा पावचने क्रम मे माइनर्स वर्ल्ट गुड़ करंट को थिंक मे करंट इलेक्ट्रिसिटी जनरेट करें गुड़क डीजल इंजिंग इतना डीजल इंजिंग परसर हानिकारी इतकोट मेकनिक एनवायरमेंट अहितक अहितकमा गुड़क दिलोन मस्कुना यागे इसल टेस्ट वर्ल्ट मे बिटकोन अवसर तिब्बत पस इंकर मुखद परसर हाँ ने बैटरी पवर्ट की परसर हाँ अड़कान ईडिया विक्रा थिंक सह एक आट हमने टैक्स रिलीफ ना आराम लुक कथ अंदर कपेट पस विन दस विराब दस कथाकर थिंक मेके मे मिथन के अतरम එහෙම එහෙම ඒ වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් කරන කට්ටියට ඒ වගේ දේවල් වලට පොලිසිස් හදන්න ටීම් එකක් හදලා එහෙම නැත්නම් ටීම් එකක් හදන්න ඒ නීති හදන්න කැබිනට් අවසරය ගත්ත කියලා ඒ ආරෙන්න මේ නිකන් ක්‍රිප්ටෝ කරන්සි ලංකාවේ ලීගල් කියලා එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක එහෙමයි. ඉතින් හරි. ඒ කතාව ඇති අපි යන් NFT වලට. NFT කතාව කිව්වොත් මෙහෙමයි. ලේසියෙන්ම කිව්වොත් අපිට පුළුවන් අපි අඳින චිත්‍ර ඔන්ලයින් විකුණන්න. ඒක තමයි ලේසියම මේක එක්ස්ප්ලেইন කරන්න දෙන විදිය. මේක මීට වඩා ගොඩක් ටෙක්නිකල් අපිට යන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා බලන්න ඉතින් මේක මොකද ඉතින් මේක එච්චර දෙයක්ද විකුණන්නේ කියලා. මෙහෙමයි මම ඔයාලට පෙන්නන්න එක කලෙක්ෂන් එකක්. මේක මේ ලෝකයේ අතරම ගොඩක් ප්‍රසිද්ධ කලෙක්ෂන් එකක් ක්‍රිප්ටෝ පන්ක්ස්. ඉතින් මේක තියෙන ඔයාලට පේනවා ඇති පික්සල් ආර්ට්ස්. පික්සල් ආර්ට් එකක් කියන්නේ මේ නිකන් පික්සල් 50 50 වගේ මේ ආර්ට් එකක් තියෙන. මේක දාලා තියෙනවා කොච්චරද කියලා. නෑ. ඔව්. ඉතින් සාමාන්‍යයෙන් පික්සල් 50 50 වගේ තමයි දැක්කම් පේන්නේ. 50 50 ද 25ක් විතරක් දන්නෙත් නෑ. प्रसिद्ध क्रिप्टोकरेंसी पर्ण वीडियो तीन बल्ले दिदास दास दिदास दास अंतिम दिदास दास अंतिम रूपये लक्ष मरण मोले तीन मनुष्य मोले तीन मनुष्य रिस्क अड रिस्क पुलाम इतिरी मोल हर बिटको हर सल थिंक रूपये लक्ष का रही को मार्के मैं गन की डॉलर हाई इतिरी मेका इधि
මෙහෙම ඔකලට ගන්න බෑ දැන් දැන් මම වගේ අය නම් ගන්නෙ මොකක් හරි පිට රටින් එන ඉන්කම් එකක් තියෙනවා නම් ඒක ඒ කියන්නේ බයිනන්ස් එකේ බයිනන්ස් USD USDT විදිහට එවන්න කියනවා එහෙම නැත්නම් පිට රටින් මොන හරි ඉන්කම් එකක් රුපියල් ඩොලර් කරන්න බෑ ඔයගලට ඕකේ ඒ නීතිය හොඳට මතක තියාගන්න කරන්න විදි නෑ නෙමෙයි මං කියන්නේ ලී ඒ කියන්නේ ඉලීගල් කියලා මේ තියෙන ක්‍රිප්ටෝ පංක්ස් කියන එක මේ තියෙන වොලියම් ට්‍රේඩර් ඩේ කියන්නේ මේ ආර්ට්ස් 10000 හා කොච්චර කොච්චර විකිණලා තියෙනවද රෝල කොච්චරද කියලා රෝල රෝල දෙකද කියන්නේ ඔව් බිස්නස් වෙලා තියෙන ප්‍රමාණය කියලා හිතන්න වෙලා තියෙන ප්‍රමාණය එතීරියම් 545000 එතීරියම් එක ඩොලර් 3400යි ඒ කියන්නේ මං හිතන්නේ කෝටි 37000ක් වගේ ගාණක් මෙතන තියෙනවා හරිද ඉතින් හිතන්න මේ මොනවද මේ තියෙන්නේ පික්සල් ආර්ට් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේක වටිනාකම කියලා උගන්ට හිතන්න පුළුවන්. මේකයි මේකේ මම නිකන් උගලට නිකන් එකක් මේ අරන් පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ තියෙන්නේ ක්‍රිප්ටෝ පංක් එකේ මේකේ නමක්වත් නැහැ. කෙලින්ම තියෙන්නේ ක්‍රිප්ටෝ පංක් එකේ 5439 වෙනි පුද්ගලයා. හරිද? මේකේ විකිණලා තියෙනවා අන්තිමට සේල් එක එතීරියම් 114කට. එතීරියම් 114ක් කියන්නේ මේ මම හදලා බලුවා කීයක්ද කියලා මුළු කලෙක්ෂන් එකම. එතීරියම් 114ක් කියන්නේ 3300 ගානේ බලුවා ඩොලර් 364000. ඒගොල්ල බලයි මොන පිස්සද මෙහෙම ගන්න එක PayPal එකේ PayPal කම්පැනි තියෙන PayPal එකත් ඔකෝ දන්නවා ඇති NFT එකක් ගත්තා PayPal buys NFT කියලා ගහමුකෝ PayPal ඩොලර් 150000කට ගත්තා PayPal sorry Visa ගත්තේ Visa එකෙන් ගත්තා ඩොලර් 150000කට මොකක්ද දන්නේ මෙයා ගත්තේ මම මේකෙන්ද දන්නේ ගත්තේ එනේ පංක් එක නැත්තම අරන් තියෙන මේ පංක් වරන් තිනවා වීසා කම්පැනි. ඉතින් ඒකෝල හිතන්නකෝ ඉතින් මේක නිකන් අර මැට්ටෝ කරන වැඩක් නෙමෙයි. මේක ඉතින් මැට්ටා කියන එක සාපේක්ෂයි. ඒ වුණාට එහෙම අපි එහෙම කියලා හිතමු. හරිද? ඉතින් කොහොමද NFT එකක් කියන්නේ ඔන්න වගේක් NFT එකේ ඔයගොල්ලන් නිකන් අර හරිම තේරුම දැනගන්න ඕන නම් කියවල බලන්න ගොඩක් වීඩියෝස් තියෙනවා YouTube එකේ ඒව බලන්න. ඉතින් non fungible token. ඒ කියන්නේ නිකන් ඒකෝල බලයි. ඇයි මේ පින්තූරකට මෙච්චර සල්ලි ගෙවන්නේ? ඉතින් මේක කොපි කරලා බේස් කරගන්න එකනේ හරිද? ඔකලට පින්තූර ඕන නැහැ. මේකේ අපිට මේ බ්ලොක්චේන් එකේ වෙක්ටර්, ඒ කියන්නේ බ්ලොක්චේන් එක කියන අපි හිතමු නිකන් මේකේ තියෙන ලෙජර් එකේ වගේ අපිට වෙරිෆයි කරන්න පුළුවන් මේ මෙන්න මේ ආර්ට් එක අයිති මට කියලා. ඒ කියන්නේ දැන් මේක මට අයිති නෑ. මම කියන්නේ දැන් මෙන්න මේක මම ගත්තොත් මේක අයිති වෙන්නේ මට කියලා මට කන්ෆර්ම් කරගන්න. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ මොකද කියන්නේ ප්‍රූව් කරන්න පුළුවන්. සහ නිකන් ඇත්තට මේක මේ වගේ මොනාලිසා චිත්‍ර තියෙනවා මොනාලිසා අපිට ඕනනම් ප්‍රින්ට් කරගෙන බිත්ති එක ගන්න පුළුවන් ඒ වුණාට අත මොනාලිසා එක ඒකට දෙන වටිනාකම ඒකට හම්බෙන්නේ ඉතින් ඒ වගේ තමයි මේකේ කේස් එක තියෙන්නේ තාම අපේ අපි තාම අර පොත් කියෝපු යුගයේ හින්දා අපිට එච්චර ඒක ඔලුවට ක්ලික් වෙන්නේ නැහැ නිකන් අර ඉතින් මේක ඉතින් කොපි කරත් ඉතින් පේස් කරත් එකයි නේ ඒක නිකන් අර වගේ තමයි මොනාලිසා එක ඉතින් ප්‍රින්ට් කරලා බිත්ති එක ගහගත්ත එකයි නේ එකයි කියලා කෙනෙක්ට දකින්න පුළුවන් ඒ වුණාට ඒක වටිනාකම තියෙන ඔරිජිනල් එකේ අන්න ඒ වගේ කතාවක් තමයි ඔයාලට තේරෙන ලේසියෙන් විදිහට මේ NFT කතාව කිව්වා. ඉතින් ඒක එහෙමයි. ඉතින් NFT වලින් ඔයාලට ඕන තරම් ඔයාලගේ ලක් එක චෙක් කරලා බලන්න පුළුවන්. දැන් සහ ඔයාලු මේකේ ගොඩක් කතන්දර තියෙනවා. ඔයාලන්ට ඕන නම් දැන් අපි අපේ පොඩි කම්පැනි එකක් පටන් ගන්න යනවා. මේ 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 මේක සාර්ථක වෙන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන් මාසෙන් දෙකෙන් නැති වෙලා යන්න පුළුවන්. මේ මුළු ක්‍රිප්ටෝ කියන මේ මුළු සිගින් එකම මීට වඩා හයිප් එක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් chance එක අඩුයි හැබැයි NFT හිම කියන්නේ බබල් එකක් අතන මේ තියෙන ගොඩක් ආර්ට්ස් වල වටිනාකම මේ මේ වගේ හිටින්නේ නැහැ. උඩට ගිහිල්ලා ගිහිල්ලා කොවිලේ කොතනක හරි මේ බබල් එක බ්ලාස්ට් වෙනවා. මං වගේ මිනිස්සුන්ගේ ටාගට් එක තමයි මේ වගේ බබල් එකක් ඇදලා බ්ලාස්ට් වෙන කලින් ඒකෙන් හම්බ කරගන්නේ. ඉතින් ඕකලගේ ටාගට් එක වෙන්නත් ඕනි ඒක. ඉතින් එහෙම කියලා මෙහෙමයි ඉතින් මේකත් ඉතින් එක්තරා විදිහකට ලක් එක. මොකද දැන් මේක ගත්තට පස්සේ දැන් මේක දැන් මේකනේ දැන් මේ ආර්ට්ස් ගන්න හේතුව එකක් තමයි මේක ෂෝ ඔෆ් කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් පික් එක දාලා එහෙම හරි මට මෙන්න මේක තියෙනවා මං තාම මේක අයිති කරා එහෙම කියලා කියන්න පුළුවන් ඊට පස්සේ ඊට අමතරව අපිට පුළුවන් මේකක් අරගෙන දැන් නිකන් හිතන්නකෝ මේක මාරු විදිහට මේක ගණන් වැඩි වෙවි යනවා කියලා ඒතොර අපිට පුළුවන් මේකක් අරගෙන හරි ඒ කියන්නේ අද ගන්නවා රුපියල් ලක්ෂයකට හිටවි ගන්නවා 150000 හිටවි ගන්න වෙන එක නැහැ ඉතින් අපි මේක දාලා දෙනවා සේල් වෙන 150000කට කියලා හිට මොකක් කර නිවුස් එකක් ඇවිල්ලා මේ මොකක් හරි එකක් කවුරු හරි දැන් ওই වීසා කම්පැනි වගේ එක බයි කරාට පස්සේ මිනිස්සු බලනවා අම්මට සිටි මේ මොකද්ද මේ කියලා මේ කලෙක්ෂන් එක මොකද ඒ එහෙම නැත්නම් අපි හිතමු කවුරු හරි ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියලා මේකක් ගත්තා කියලා. එතකොට මිනිස්සු අයලා බලනවා අම්මට සිටි මෙයන් මෙයක් ගත්තා මාත්‍යක් ගන්න ඕනේ මේකේ මොකක් කර වටිනාකමක් ඇති. එහෙම එහෙම ඉතින් ඔක ලොකු කතන්දරයක්. ක්‍රිප්ටෝ වගේ දෙයක් ක්‍රිප්ටෝ වගේ නෙමෙයි. අන්න එහෙම හිතමුකෝ. හරිද? ඉතින් ඒක එහෙමයි.
ඕකේ දැන් මේ මේ වගේ පික්සල් ආර්ට් එකක් මොකටද අඳගන්න ඕන හරි ලේසි මේ මෙන්න මෙන්න මේ සයිට් එක පාවිච්චි කරන්න පුළුවන් ඉස්සර මම ඒ කියන්නේ මගේ පළවෙනි එක කරන්න මෙන්න එක තමයි පාවිච්චි කරේ දැන් මං අදින්න නැහැ දැන් අපිට ආටිස්ට්ලා ඉන්නවා 12 දෙනෙක් විතර ඉතින් අපි මේකයි හරිද මේ කියන හැම දෙයක්ම මේ කියන නැති වෙලා යන්න පුළුවන් මට නම් ඔබ දන්නවනේ මං ඉතින් එහෙම නැතිලා ගියත් මට එහෙම ප්‍රශ්නක් තියෙන මනුස්සෙ නෙමෙයි මං ඊළඟ දේට මූව් ඔන් වෙනවා ඉතින් අර يعني පුළුවන් කාලේ ඒ වැඩෙන් උපරිම හම්බ කරගන්නවා ඊළඟට ඊළඟට වැඩේට යනවා ඉතින් කොහොම හරි දැන් අපි නම් මේකට මැනේජර් කෙනෙක් අරගෙන අපි දැන් ඒ වගේ ලෙවල් එකකට මූව් වෙන්න හදන්නේ මොකද ඇත්තරම මේක මට තනියෙන් කරන්න අමාරුයි මැනේජර් කෙනෙක් මේක වැඩ කරන්න සහ ආටිස්ට්ලා ටිස්ලා කීයක් ඉතිරි ඉන්නවද ආටිස්ට්ලා 10ක් 12ක් වගේ ඇති මොකද මට හරියට මතක නැත්තේ මායි දිලීපයි දෙන්න බෙදාගෙන තමයි අපි මේව කරන්නේ ඉතින් මේ 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 ගැන මේ පටන් ගත්තත් ගැන මම කොහරි එකක් කිව්වා මගේ බ්ලොග් එක මම මේ ගැන කතා කරා මගේ කොයි වෙන බ්ලොග් එකද කියලා මම කියන්නේ මේ ඔයගොල්ලෝ අර ගාන්ට නිකන් අර මලින් දයියගේ වගේ මේ ගැන හරියටම දත්ත ටික විතරක් ප්ලෑන් කරලා දෙන වීඩියෝ එකක් බලන්න ආවනම් සෝරි ඔයගොල්ලෝ ඒ කියන්නේ මයි හබ් එකට අලුත් එක්කෙනෙක් සාමාන්‍යයෙන් මගේ එහෙම බලන්න වෙන්නේ නැහැ මගේ තියෙන්නේ ඔක්කොම වටේ තියෙන කතා ටිකක් අහගෙන කතන්දරයක් වගේ තමයි මේක ඔයගලන්ට අහන්න වෙන්නේ මගේ තියෙන්නේ ඒක ගැන විස්තර කරපු බ්ලොග් එකක් තියෙනවා මේ NFT කියන බ්ලොග් එක බලන්න ඩේ 114 කියන එක මේකේ මම ඒ ගැන ගොඩක් දේවල් කතා කරනවා සහ මේ දිලිපලා ගෙදර ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් වැඩ කරපු හැටි අරන් බීෆෙක් එකේ කැම්පේන් එකකට කොට ෆ්‍රී ටයිම් නැතිබුත් ගිහිල්ලා බලන්න මම මේ කලින් කිව්වනේ මගේ ට්විටර් එකටත් ගිහිල්ලා ලයික් එක දාලා ඉන්න මොකද මට ට්විටර් එකේ මම ට්විටර් ඇක්ටිවිටි මිනිහෙක් නෙමෙයි මේ වෙනකම් මේ ගිය මාස වෙනකම් ට්විටර් එක කොච්චර වටිනවද කියලා මට තේරුණේ මේ ප්‍රොජෙක්ට්ස් පටන් ගත්තට පස්සේ මොකද මේ මට ඒක වුණේ මේක රෙකෝඩ් වෙනව නේද රෙකෝඩ් වෙනවා ඉතින් ඕකේ ක්ලෝස් කරලමු හරි ඉතින් මේ මේකේ ඔයගලන්ට දෙන්න පුළුවන් මම කී කීටි මොකද්ද ඔව් ඉතින් මේ පික්සල් ආර්ට් විතරක් නෙමෙයි අපි දැන් කරන්නේ අපි හැම ඒවම කරනවා එතන ඉඳන් 3D ආර්ට්ස් එකක් කරනවා ඒක එහෙමයි ඉතින් දැන් මේක එක ගෙහෙල් ගෙඩියක් ඇඳලා දැම්මා කියලා විකිනෙන්නේ නැහැ ඉතින් මේකේ ඔයගලන්ට මේක විකිනෙන්න පුළුවන් හරිද ඒ කියන්නේ එක ගෙහෙල් ගෙඩියක් සමහරට විකිනෙන්නත් පුළුවන් ඒනවාට සාමාන්‍යයෙන් නිකන් අර දැන් තියෙන හයිප් එක තියන්නේ නිකන් ආර්ට්ස් 5000ක් 10000ක් 33333ක් 6666ක් නිකන් අර කොල්මන් එකක් හදනවා නම් අර නිකන් සාතන් ගැන්කි කියලා ගණන් ගන්න 6600 6600 මම අපි දැන් අද කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒකේ 8 සැකලිය යක්කු 6666ක් අඳින්න ඕනේ අපි 6666ක් අඳින්නේ අපි ඒක ජෙනරේට් කරන එක කරන්නේ අපි ඒකනත් ආයෙ තව දවසක වීඩියෝ එකක් කරමු ඒක ඒක ඇත්තටම ඒක ලුකු මාතෘකාවක් මම ඔයගලන්ට මේ බේසික්ස් ටික කියලා දෙන්නේ එතකොට ඔයගලන්ට ඕනිකම තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ මේවා ඕන් තරම් YouTube එකේ තියෙනවා ඕන් තරම් ලෙසන්ස් එක සම්පූර්ණයෙන් ෆ්‍රී ඔයගලන්ට ඕනි පොඩ්ඩක් වෙලාව විතරයි මම නම් හිතන්නේ වෙලාව නැති මිනිහෙක් කියලා ඇති කියලා ඒ කියන්නේ මේ වගේ දෙයක් ඉගෙන ගන්නත් ඕන නම් දවසකට පැය භාගයක් පැක් වෙන් කරන්න බැරනම් කරලා මේවා ඔන්ලයින් බල්ල ඉගෙන ගන්න බැරනම් ඕගොල්ලෝ මේවා try කරලා වැඩන්නේ ඒ කියන්නේ එහෙම තීරුම් ගන්නත් බැරනම් මේක නිකන් මම ඔයගලන්ට කරන අපහාසයෙන් නෙමෙයි උනාට එහෙම කරලා ඔයගලන්ට වීඩියෝ කීපයක් බලලා ඒ වගේ දෙයක් තීරුම් ගන්න බැරනම් ඒ කියන්නේ ඇත්තටම ඒක කරන්න අමාරුයි කියන එක ඔයගලන්ට ඉතින් එහෙම බැරනම් ඊට වඩා ලේසි දෙයකට ගිහිල්ලා තව පොඩ්ඩක් ඉගෙනගෙන එන්න ඕනි මේ ෆීල්ඩ් එකට මම නැත්නම් මාත් කෝස් එකක් කරන්න හරිනේ මම කෝස් එකක් කරනවා හැබැයි මෙහෙමයි අර මම මේ ආර්ට්ස් වලට ගණන් ගන්නවා වගේ තමයි මට නිදිමත නම් සාමාන්‍යයෙන් කියනවට වඩා මම ඩබල් විතර කියනවා දැන් ඔය ඉන්නේ සුද්ධ වෙනවනේ ක්ලයන්ට්ස්ලා ඔය වැඩ කරගන්න දැන්ට අපි හදලා ඇති මේ වගේ මේ 10000 සෙට් හදලා ඇති 50ක් විතර 50 දැන් 50 50ට වැඩියෙන් හදලා ඇති දැන් මේ මාසෙට 50න්නේ 50 අනේ 45ක් ඇති මොකද 50 වෙන්න බෑ ලෙවල් 2 යන්න ඒකෙනුත් දෙන්න තියනවා දැන් 10ක් ප්‍රොජෙක්ට්ස් දෙන්න තියනවා මට මතකයි 34ක්ද කොහෙද කරලා දෙන්න බං කීයක් කරලාද කියලා අපි හරියටම ඒ කියන්නේ ඔෆිෂියල් සල්ලි අරගෙන ක්ලයන්ට්ස් ට කරපු ගාන මම හරියටම කියන්නද 40 තර කිව් එකේ තියනවා 10 මැසේජ් තියනවා මට 30ක් ඇවිල්ලා මම ඔකට මැසේජ් ටික පෙන්නන්නද මම
ඕනේ බොරු කියන්න බයි කිව්වත් මෙසේජ් තියෙනවා මට දැන්ට මේ වීඩියෝ එක පටන් ගත්ත හින්දා මට කරන්න ඕනේ නැහැ ඇයි ක්ලියර් වෙන්නේ නැත්තේ හරිනේ ඕකේ මෙසේජස් තියෙනවා 30ක් නිව් ඕඩර්ස් තියෙනවා 9ක් ඕකේ ඉතින් ඕකේ ඉතින් ඒ කතන්දර එහෙමයි මංගලට කිව්වේ අපි මේ 10,000 සෙට් දැන් එතකොට ටෝටල් දැන් මේ කරන්න කර කර ඉන්න ටිකටත් එක්ක 50 අපි කරලා තියෙනවා ඉතින් මං කිව්වේ ඔගලන්ට ලංකාවට තව හොඳට සල්ලි ගෙන පුළුවන් විදිහක් තමයි ඒව කරන එක. ඉතින් මේක කෙනෙක් දකින්න පුළුවන් මං හරි මෝඩ වැඩක් කරනවා කියලා. ඒ කියන්නේ නිකන් මට හම් වෙච්ච ගෝල්ඩ් මයින් එකක්. මම මේක සම්පූර්ණයෙන් තනියෙන්ම කරා නම් ඔයාලට කියන්න නෑ නේද? ඒ කියන්නේ මට තියෙන තරග අඩු වෙනවනේ. හැබැයි එහෙම දෙයක් මගේ සීන් එක නෑ. ඔයාලා දන්නවනේ. ඒක එක්තරා විදිහට මගේ මෝඩකම. ඒක මම මෙහෙමයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආ මෙයා මා ඒ කියන්නේ හොඳ වැඩ කරනවා. ඔය එහෙම එකක් කියලා. දැන් මෙහෙමයි. මේ විශ්ව මාර්ක යෝටි ඔල ඔහම තමයි හරිද ඔයගොල්ලෝ NFT බාන්න ආවට NFT බාන්න බාන්න වෙන්නේ නැහැ මගේ කතා ටික අහගෙන ඉන්න වෙනවා ඒක තමයි මේකට ඔයගොල්ලන්ට දෙන පේමන්ට් එක මේක නිකන් බලනවාට දෙන පේමන්ට් එක තමයි මම කතන්දර අහන්නේ මේ විශ්ව මාර්ක යෝටි කනේ එතකොට අපිට කියන්න බෑ අපි හිතමුකෝ අපි කාට හරි උදව්වක් කරනවා කියලා අපි කාට හරි රුපියල් 1000ක් දෙනවා රුපියල් 1000ක් දෙනවා කියන්නේ 1000 ඔහම දෙනකොට වෙච්චේ හුලම් පාරෙන් ඔයගොල්ලෝ දන්නනේ බටර්ෆ්ලයි එකේ චේන් රියැක්ෂන් ඉතින් ඒ ඒ ඒ කරපු එක හින්දා ඒ වෙච්ච හුලම් පාරෙන් තමයි මොකක් වෙයිද දන්නනේ පාර දෙන වාහනයක් හැප්පිලා මිනිස්සු 10 කරේ වරෙන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ හරියට හිතලා බලුවොත් මේ මිෂ කොච්චර කේවටද අපි ගන්න මේ හැම ඩිෂන් එකෙම හොදක් කරනවා කියලා කියන්න බෑ එයා අපි හිතමු කාට හරි රුපියල් 500 දුන්නා කියලා හරිද ඉතින් ළමයි කඩාගෙන ඉන්න අම්ම කෙනෙකුට හරිද එයාට කිරි පිටි පැකට්ටක් ගන්න කියලා එයාට 500 අදා හම්බුනත් නම් එයා පාර පණින් නැතු වෙන්න තිබ්බා කිරිපිලි පැකට්ටක් ගන්න සමහරට මකරි වාහනයක් ඇවිල්ලා හැප්පෙන්න නැතු වෙන්න තිබ්බා ඒක හැප්පෙන්න හැප්පුණා නම් ඒ වගේ හින්දා අපිට අතර මෙහෙම එච්චර දුරට ප්ලෑන් කරන්න බෑ මේ අපි කරන වැඩක් හින්දා මෙහෙමයි අපි මේ විශ්වයට හෝ මේ පෘථිවියට මේ කට්ටියට හොඳම කරා කියලා එන අපි අපි කරන අපි සිතුවිල්ල එක හරි හොඳ එකක් වෙන්න පුළුවන් හැබැයි ඒකෙන් අන්තිමට වෙනදී මෙන්න මේකමයි කියලා අපිට ප්‍රෙඩිකට් කරන්න බෑ. ඉතින් ඒකෙන් දා ඉතින් මේක ඇත්තටම මගේ ආතල් එක. ඒ කියන්නේ නිකම් මේ කියලා එක්තරා විදිහක පොර වෙන එක. ඒ කියන්නේ ආම්මට සරි මම මෙහෙම කට්ටිය පොර දාලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද ඉතින්? කී දෙනෙක් ඉන්නවද කියලා ඒ වගේ මට වඩා හම්බ කරන මිනිස්සු. මං කියපේ වලින්. ඒ ආතල් එක තමයි මට තියෙන්නේ. ඉතින් తాවකාලික ආතාවකාලික චිල් එකක්. හරි ඒක ඇති හරි අපි ආයම් මේ කරා. ඔයගොල්ලෝ පවුනේ ඔයගොල්ලෝ ආව NFT ඉගෙන ගන්න. හරි. ඔන්න තිනවා open C එක තමයි මේවා සාමාන්‍යයෙන් ලිස්ට් කරන්නේ. තමාලට හොඳ කලෙක්ෂන් එකක් පෙන්නන්න. මෙන්න මේක. අපිට එන ගොඩක් කලෙක්ෂන්. අපිට හදන්න කැර මෙන්න මේ වගේ. Board Ape Yacht Club. ඔයගොල්ලෝ දැන් බලයි කොහොමද අපි 10,000 සෙට් 50ක් කියන්නේ ලක්ෂ 5ක්නේ. සිට ලක්ෂ 5ක් හදිනවද කියලා නෑ. මේවා ජෙනරේට් කරන විදිහ තියෙනවා. ඔයගොල්ලෝ සර්ච් කරන්න. How to generate NFT apps. අපි නම් අතරම ඒ කියන්නේ එකක් තමයි මම මෙහෙම බය නැතුව කියන්න මේවා අපේ අපි අපි කස්ටම හදලා තියෙන software සහ අපි මේකේ තියෙන අපේ ඔයගොල්ලෝ හිතන්න උදේ 7 ඉඳන් රෑ 2 1 2 වෙනකම් එක දිගට වැඩ කළා මේ මිනිසුත් එක්ක වැඩ කරලා තියෙන experience එකේ පැය ගන්න හරියද ඒ කියන්නේ ඊට කලින් ඉඳන් මම crypto ගැන දන්න දේවල් මේ සිද්ධි ගැන දන්න දේවල් එක්ක සහ දිලීප දෙන්නත් එක්කම දිලීප එකතු දිලීප මේ NFT කියන කතන්දරේදී ක්‍රිප්ටෝ කියන කතන්දරේට ආවද මාසකට ගයි දිලීප මේ හරි ගියපනේ මම ඉස්සර කොච්චර කිව්වද 1 රුපියලක 1 රුපියලක් දැම්ම නැහැ ක්‍රිප්ටෝ වලට අයියෝ අර මගේ එක යාළුවෙක්ට හරිද කිව්වා මනරංග ඉන්නේ බ්ලොග් වල කොච්චර කිව්වද දාන්න දාන්න ඒ කියන්නේ 1 සත අංජන් මං කරාට හරි මම මගේ රුපියල් 5000ක් දාන්න ගියා දැන් රුපියල් ඒ කියන්නේ මුකුත්ම කරන්නේ නැහැ නිකන් BTC වලට කොහොමද දාලා තියෙන්නේ රුපියල් 40ක් කළා තිබ්බ දැන් ඉතින් කියලා අයියෝ අපරාධි කියලා. තමයි. ක්ලයන්ට් ලද මෙසේජ් එක මම දෙන්නේ බාන්න ඕනේ. අපි මෙසේජ් බාන්නත් එක්කෙනෙක් ගන්නවා. එතකොට ආටිස්ට්ලා මැනේජ් කරන්න කට්ටිය ඕනි. එතකොට මේ වල ඒ කියන්නේ accounting පැත්ත බලමු මාස කීපයකට හරි කැම්පේන් එකක් දාන්න පුළුවන් නම් මේකට මරු පොඩ මේ 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 මගේ තියෙන මේ ඔළුවේ තියෙන රෂ් එකකින් ආරම්භ වලින් අයින් වෙන්න ඉලිපත් එහෙමයි උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ මොකද මා ඒ කියන්නේ මොකද දැන් මේ මේ සොෆ්ට්වෙයාර් ලියනකොට හරිද
එකනේ හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ හිතයි මොකද්ද මේ කරන්න තියෙන්නේ ලේස්ට් එකක් අඳලා ඒ ලේස් උඩින් උඩින් තියන්නනේ කියලා නෑ ඒක එනවා රියාරිටි ඉන්ටග්‍රේෂන් රියාරිටි දානවා කියන්නේ ඒ කියන්නේ මෙහෙම මෙන්න මේක දේවල් ඉල්ලනවා කස්ටමර්ස් දැන් අපි එක එක අපි එක කාඩ් එකක් කරා ඒක තියෙන්නේ මූන් නොක් කරන කැරක්ටර් එකක් ඉන්නවා එයා ඉන්න ඕනි ප්ලැනට් එකක් උඩ මූන් නොක් කරන කැරක්ටර් එකක් ඉන්නවා හරිද එක හලෝ එකක් උඩ එයාට අහස පේන්නේ එහෙම එතකොට එයා දෙනවා මෙන්න මේ වගේ රිකවර්මන්ට්ස් අපිට ඒ කැරක්ටර් එක දාගෙන ඉන්න ඕනි හලුපාට කණ්ණාඩියක් හලුපාට කණ්ණාඩිය දාගෙන ඉන්න පුළුවන් 1%ක් විතරයි මුළු කලෙක්ෂන් එකේ. ඒ කට්ටියගෙන් රතුපාට ෂර්ට් එකක් අඳන් ඉන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් විතරයි. රතුපාටයි කළුපාටයි ඇඳලා මේ ග්‍රහලෝකෙ මෙහෙම ඉන්නකොට එයාගේ ඇඳන් ඉන්න දුව මෙන්න මේ වගේ සිලා තියෙනවා. එතකොට ඊට පිටිපස්සෙන් යන්න ඕනි ඉලොන් මස්ක්ගේ කාර් එක මෙන්න මේ විදිහට. එතකොට මේ ඔක්කොම ටිකේ ප්‍රතිශතය මෙන්න මේ වගේ වෙන්න ඕනේ. එහෙම කියලා දෙනවා ඒක ඇවිල්ලා මේ අපි පටන් ගන්නකොට මෙහෙම දැන් මේගොල්ලෝ මේක අහලා බය වෙන්නවා අයියෝ ජීවිතේ කරන් දෙන්නේ නැහැ කියලා. අපි අපිත් මේකට ආවේ එහෙම يعني රියැලිටි කියලා දා දන්නේ නැහැ මම මේ පටන් මම දන්නේ නැහැ රියැලිටි කියලා දිනනවා කියලා මේක. හරිද? නිකන් හිතුවා මේ එකක් දෙකක් රියැලිටි කියලා මොකක් හරි දැන් මැට් එක නෙමෙයි හින්දා. 10000 කියක රෑ ගාලා කියක වැඩිම හොයා ගන්න පුළුවන් නේ. ඒ වුණාට මේ يعني මේක කොච්චර ගැඹුරු සබ්ජෙක්ට් එකක්ද කියලා ඔයගොල්ලෝ බහලම් බාට. කොහොම හරි ඔන්න හරි මේ බෝඩ් ඒ පියාච් ක්ලබ් එක මේගොල්ලන්ගේ මේ කලෙක්ෂන් එක මාර මේක ඔයගොල්ලෝ දිනනවා ඕරම් ට්‍රේඩඩ් 180000 180000 නේ 80000 එකයි එතීරියම් එතීරියම් 180000 කියන්නේ කලින් එකේගේ භාගයක් අනේ තුන එකක් විතරයි 40 10000ක් විතර ඉතින් කිව්ව හැටියට කෝටි 10000ක් විතර කියලා මුතුම් මේ අපි ලංකාවේ ණය ගෙවන්න පුළුවන් මේක කලෙක්ෂන් එක විකුණ ගත්තොත් හරියට ඉතින් මේ තියෙනවා මේ එකක් මේකේ වටිනාකම ඩොලර් 141000යි. කියන්නේ 280යි කෝටි 3000ක් මෙන්න මේ ආට් එකේ වටිනාකම. හරිද? මෙහෙම කියලා ඕගොල්ලෝ හිතන්න බා අම්මට සරි ගාය මේකට දැම්ම ගොඩම තමයි කියලා එහෙම වෙන්නේ නැහැ. මොකද මේක මාකටින් තියෙනවානේ. ඕගලන්ගේ ඒ කියන්නේ දැන් මම බලමු මේකේ මොකක් කරේ අපිට මේ notable drops. හා මෙන්න මේ වගේ ආට් එකක් මේ ඕගලන්ට දෙන්න පුළුවන් නේ විකුණ ගන්න මේ. කීයක් තියෙනවද? items 92යි තියෙන්නේ. Ethereum විකුණලා තියෙනවා 200 මේ කියද කියද මේ අයම් ඉෂිටා ඉෂිටා කියන්නේ නිකන් ඉන්දියන් නෝ කරනවා නේ නේද ඉෂිටා ඉන්දියන් ඉන්දියන් ෂුවර් ඉන්දියන් නේද මං කිව්වේ ඉෂිටා වගේ නම් ඉන්දියන් කියලා නේද මෙයාගේ ඉන්දියන් ලුක් එකකටත් වඩා එකක් එනවා හරි කොහොම හරි මෙයා විකුණලා තියෙනවා Ethereum 223ක මේ ආර්ට්ස් ඔයාලට මේවා අදින්න බැරිද කියන්නේ මෙතන කී දෙනෙක් ඉන්නවද මේවා අදින්න පුළුවන්? හරි. ඔයගොල්ලන්ට මේක කරගන්න තේරෙන්නේ නැත්නම් මාත් එක්ක පාර්ට්නර් වෙන්න. ඒ කියන්නේ මම ඉදිලිපයික තනි නෙමෙයි. පාර්ට්නර් වෙන්න. අපි ෂෙයා බේස් එකට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගේ වාව් ආර්ට්ස් තියෙනවා නම් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ මේකේ ටෙක්නොලොජි එක දන්නේ නැත්නම් දාන විදිය ඔයගොල්ලෝ මේකේ මාකටිං කරන්න පුළුවන් විදි මොනවද? මේ කාවද කන්ටැක්ට් කරන්න ඕනේ කොහොමද? ඔයගොල්ලන්ගේ Twitter account එක මේ 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 ආර්ට්ස් වල දින Twitter account Discord account කොහොමද ඒවා හරි කට්ටියට දාන්නේ ඒක ටාගට් ඔඩියන්ස් එකට දාන්නේ කොහොමද මේවට වෙනම දැන් මේක තියෙනවා මේවට ඩීටේල්ස් තියෙනවා මේ මේ එකේ කාඩ්ස් එක ගන්න පෙන්නන්න මේ බෝඩ් ඩෙප් කෙනෙක්ගේ සහ ඔයගොල්ලෝ ආටිස්ට්ලා නම් අනිවාර්ය අපිට කියන අපිට අපිට ජොබ් ඕන තරම් තියෙනවා ඔයගොල්ලන්ට දෙන්න අපිට කරගන්න ටැලන්ටඩ් මිනිස්සු නැතු ඉන්නේ ඉතින් ඒක හින්දා දැන් මේ දැන් මේ වගේ ප්‍රොපර්ටිස් මේව හදනවනේ මේක අතර වෙනම JSON එකක් ජෙනරේට් වෙනවා මේ ආර්ට් එකත් එක්ක මේක මොනවද තියෙන්නේ කියලා දැන් මේ ඔරෙන්ජ් 113 113යි ඔරෙන්ජ් තියෙන බෑක්ග්‍රවුන්ඩ්ස් වල මේ මුළු සෙට් එකම එතකොට මේ වගේ හදලා ඒ කියන්නේ මේක තීරණ කතන්දර ටික ඕගොල්ලෝ පුළුවන් නම් ඕගොල්ලෝ තනින් කරන්න නෝ ප්‍රොබ්ලම් හරිද ඔයාලට මේක කරගෙන සහ කන්ෆිගරේෂන්ස් ඕගොල්ලෝ කරලා විශ් මම විශ් කරනවා ඕගොල්ලන්ට හදවතින්ම ගොඩ යන්න කියලා එතන එහෙම ඔයාලට තීරණ නැත්නම් ඔබල පට ආටිස් කෙනෙක් නම් ඔබල මේ වැඩේට ඉන්ට්‍රස්ටඩ් නම් මට ඊමේල් එකක් දා. මගේ ඊමේල් එක dilshan@mail.com අනේ නේ ඒක නෙවෙයි. x@dilshan.me අනේ ඒකට ඊමේල් එක. ඔකේ. ඉතින් මේ ගර්ල් තමයි මේක ඇඳලා තියෙන්නේ 223ක් තියෙන විකුණලා 3200 ගානේ හැදුවොත් එහෙමයි අපි රුපියල් කරමු 14 කෝටි 27 ලක්ෂ 20000. චිත්‍ර 92 ඇඳලා තියෙන්නේ. very nice මේවා දින්න බැරි දෙයි ඕගලන්ට පුළුවන් නේ හරිද මට හැම මේ වගේ ආර්ට්ස් අඳින්න පුළුවන් වුණා නම් මං ඉස්සර මට මට ආර්ට්ස් පුළුවන් මං ඕක ගැන වලිත් දාගත්තනේ මතකද මේ රන්දිකයිගේ ඒක ගෲප් එකේ ගිහිල්ලා ඉතින් රන්දිකයිගේ ගෲප් එකේ කට්ටිය ඉතාලේ ඉන්නේ තාම මට බලනවා නේ හරිද
මේකයි මිනිස්සු වෙනස් වෙනවනේ හරිද? ඒ කියන්නේ ඉස්සර මං කියන වලිකාරය මම ඒක පිළිගන්නවා. දැන් මම එහෙම නැහැ. මට අදාල නැහැ. හැබැයි ඒගොල්ලෝ දාගත්ත වලින් හින්දා රන්දික අයියයි මායි මාර ෆිට් වුණා. එක කස්ටම කෙනෙක් ඉන්නවා බොයිස්. ඌවා ඇවිල්ලා මට පුදුම වදයක් දෙන්නේ. නෑ පුදුම වද දෙනුම් ගොඩක් ඉන්නවා. මේ එකෙක් ඉන්නවා මේ ඌ ඇවිල්ලා මට තප්පර දෙන්න බොයිස්. මේ එකෙක්ට තියෙනවා නරතු මෝඩ යක්කු ඉන්න ඉතින් වැඩේ ගැන දන්නෙත් නෑනේ මේ කතන්දරේ. ඉන්නකො ඉන්නකො මම මේ මේ ආටිස්ට් එකට දාලා ඉන්න අපි එක්කෙනාට. ඒ කියන්නේ දැන් ඔන්න මේ මේ දැන් මේ කෑ ගහන කාට හරිද? නෙදර්ලන්ත කාරය. ඌ සින්දුවම කියනවලු. ඌ මට ටෝක දාගෙන මාත් කිව්වා ආඩෝ මාත් එහෙම තමයිඩෝ මටත් ඉන්නවා මේ වෙන ක්‍රවුඩ් එක කියලා. මිනිහට ඇඳ අපි කිමුල මේ මේ කලෙක්ෂන් එක අනිවාර්යෙන් හොඳට ප්‍රසිද්ධ වෙනවා හොඳේ. උන් මට ගිෆ්ට් කරන්නම් කිව්වා. බලුව ගිෆ්ට් කරයි දන්නේ. ඒකට කිඹුලෙක් ඉන්නවා. එතකොට මේ කිඹුලා කිඹුලට දෙන ඇඳුම් අඳලා හරිද? මේ කිඹුලාගේ ඉන්නවා නින්ජා කිඹුලෙක්. දැන් මුන් ඉස්සල්ලාම් කිව්වා නින්ජා කිඹුලාගේ ඔළුව ඔය කියන්නේ ඔළුවට දාන හෙල්මට් එක ඇඳුම මකරේ කියන ආයුධේ තුනකට අඳින්න කියලා. මොකද අපි වුණත් එහෙම අපි එහෙමයි ගන්න අපි අපේ සොෆ්ට්වෙයාර් වලින් තමයි ඒක ජෙනරේට් කරලා ඒක ඒ කියන්නේ අදාළ එක ගැලපෙන විදිහට හදන්නේ. දැන් කියනවා මේ ටික උට තනි එකක් විදිහට ඕනේ. ඔගේ මොඩියුල් එක වැඩ කරන්න ඉතින් උට පුළුවන් මේ ටික තනි එකක් කරගන්න. හරිද? මට කියන්න ඕනේ මේ අර මල්ලි අර 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 එක ගැ ගන්නවා අර මොකද්ද ඕකේ අපි ඇන්දේ නින්ජා ඇඳුම් අර මේක මේ කොස්ටියුම් නමයක් තියෙන්නේ. කොස්ටියුම් නමය තනි වෙජ්ජක් විදිහට ඕනේ. දැන් උට තේරෙන්නේ අර කඩුව හැම දාන්න බෑ කියලා නේද? වා 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 කොස්ටියුම් කියලා වෙනම ෆෝල්ඩරයක් හදලා ඒකට අර අර තිබ්බේ නමයක් තියෙන්නේ ඔය නින්ජයි බ්‍රෙක්සිට්ද මොකද එකයි අර 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 කොටිය මරණ එකද මොකද එක අන්න ඒ වගේව ටික තනි සෙට් එකක් විදිහට හදලා ඒකට දාන්න. ඒ කියන්නේ මේ ටික දාලා කිඹුර වයින් කරලා එහෙම නමයක් හදන්නකො. මේ මුම් මහ මෝඩේ මල්ලි උන්ට තේරෙන්නේ නැහැ කිව්වට මේ මට එහෙම කරලා අප්ඩේට් එකක් දෙන්න. ඔකේ මගේ වැඩේ ඔය වගේ. දැන් මේ පොඩක් කිව්වම මේ ඉදිරිපිට කිව්ව පොඩක් මට මේ විනාඩියක් මයි මේ දවස්වල මම ගොඩක් වෙලා වලට ඉන්නේ තරහින්. මොකද මට මුන් එක මට මේ මිනිසුන් හැන්ඩින් ඔක දාන මම කලින් එක මාගේ බ්ලොග් එකේ කිව්වනේ මම ඔය කට්ටියත් එක්ක අරගත්ත විනාඩි 27ක් ගිහින්. කරන්න දැන් නැහැ බොයිස්. එහෙම තමයි ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනවා. ඕකේ. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න මම ඔයගොල්ලෝ බේසික් ටික කියලා දුන්නානේ. මේක නිකන් ට කියල් දෙන්නම් කොහොම දෝගොල්ල මේකේ ඕගලන්ගේ අටක් අප්ලෝඩ් කරන්න කියලා එනකට මං ඒක කියල ඉවරගන්න මට යන්ඩනවායි මේ ප්‍රෆයිල් එක ඉතින් ඕකලාට මේක මෙටමස් කොලටක් ඕන ඔගොල මටමස් කියන්නේ ඔලට ඔලට ක්‍රෝම ස්ටේෂන් ොලට පාසඩ ගොන්නේ පාස්වර්ඩ් මං කොහොමද බ්‍රෝ බොයිස් මෙයාග තියෙන්නේ මගේ තියෙනවා එක තමයි එතන විතරයි තියෙන්නේ මං රිටන් පාස් ඒ කියන්නේ මේ පෑනකින් ලියලා තියෙන්නේ මේ වගේව මං ඔන්ලයින් තියන්නේ නැහැ ඔන්ලයින් සේව් වෙන්නේ නැත් නේද ඒකනේ තියන්නේ නැත්තේ ඔකේ හරි මේ තියෙන්නේ මං මේ මේ ටෙස්ට් කරන්න හදපු මේක මේක අපේ මේ ප්‍රධාන මේකනේ මේ සිලොන් ගොඩ්ස් කියලා ඕකේ මං ඔකට කියලා දෙන්න කොහොමද ඔයගොල්ලෝ ආර්ට් එක අප්ලෝඩ් කරන්න කියලා ඔයගොල්ලෝ ගිහිල්ලා ඉස්සර මෙටමාස්ක් එක ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ මෙන්න මේකේ මෙටමාස්ක් ඉන්ස්ටෝල් කරගන්න ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට ඉදිරියෙන් මේකේ අප්ලෝඩ් කරන්න විදි දෙකක් තියෙනවා එකක් ඉදිරියෙන් මං දැන් ටග්ගල කියලාගෙන යන්න දැන් ආයෙ අරන් පටන් ගන්නවද දෙන්න ඉතින් නෙට්වර්ක් එක තියෙනවා ඊට පස්සේ තියෙනවා සොලෝන සොල්ලාගේ මොකද්ද ඔ සොලෝ
පොලිගන් පොලිගන් නෙට්වර්ක් එක තියෙනවා. පොලිගන් එකෙන් හරහා දානවා නම් ඔයාලට මේක ෆ්‍රී දාන්න පුළුවන්. කිසිම ගාණක් ගන්න නැහැ මේක ලිස්ට් කරන්න. හැබැයි පොලිගන් එකට නිකන් අර කිසිම දෙයක් ෆ්‍රී දුන්නම අර මිනිස්සුන්ට වටිනාකමක් නැති ඉන්න තියෙන්නේ. අන්න ඒ වගේ තමයි කියන්නේ. ආටල වටිනාකමක් නැහැ නේ මං කියන්නේ. අර මේ මේ ඒ කියන්නේ මොකද ඒකට කියන්නේ? ඒ කියන්නේ ලිස්ට් කරන්න ලොකු ලොකු නෙමෙයි සාමකීයක්වත් යන්නේ. ඒ වගේ ඉඳන් මිනිස්සුන් ඒක අර එච්චර සලකන්නේ නැති ඉන්න තියෙනවා. ඉතින් මේක තමයි ඔකර මේ වෙන්න ඕනේ. ඉතින් මේ නෙට් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි යන් අප්ලෝඩ් කරන්න වෙන. නැත්නම් සරෝණම් මාරු වෙන්නේ. ඉතින් මේක කරනවා නම් ඔයගොල්ලෝ මේකට ඩොලර් 100 ගන්නක් ඔයගලන්ට ඕනේ. මේක ඉස්සෙල්ලා තියෙනවා පේමන්ට්ස් දෙකක් කරන්න. මම සරෝණ වලට මාරු වෙන්නම් පොලිගන් වලට. එතකොට දැන් ඔකට මාරු වෙන්නන්න පුළුවන්. ඔයගලන්ට මේක ඒ කියන්නේ ෆ්‍රීම කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ක්‍රියේට් කියන එකට යනවා. ඕකේ. ඉතින් එකට ගිහිල්ලා ආ ඔයගොල්ලෝ ඕන ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කලෙක්ෂන් එකක් හදා ගන්න. මයි කලෙක්ෂන්ස් create a collection ඔය ඔකේ මන් දාල් තිනේවා ගන්න හැම යන්න බා මේක තාම අපි හරියට ඩිස්කල් නැහැ මේක නෙමෙයි මේක මගේ ටෙස්ට් කරන්න තියෙන account එක අපේ main account එක මේක නෙමෙයි මේක තිනේ වරන් නිකන් නැති නාස්ති වෙන්න එපා ඉත අද අපි ඉස්සලා collection නමක් දාන්න එපා නිකන් මොකක් හරි අපි දාමුකෝ අනාත කුකුලෝස් ඔකේ URL එකක් ඔකේ නම් මොන්තරම් ගන්න තියෙනවා හයි ප්‍රියා චිකන්ස් මෙතන ඔයගලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් Discord මොකක් හරි ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ ටික දාන්න පුළුවන් මෙතන ඊට පස්සේ මෙතන තියෙනවා බ්ලොක්චේන් එක දැන් මේ බ්ලොක්චේන් එක ඔයගොල්ලෝ Ethereum select කරොත් ඔයගලන්ට මේකේ payment එක කරන්න වෙනවා මෙයා list කරා ඔයගලන්ට කිසි payment නැතුව කරන්න පුළුවන් Polygon network එකේ ඊට පස්සේ percentage ඔය කපාට मेसेज स्पीड वेरी मिनट पड़ा करना क्या मंगीत वाक वेरटी कत्ते आराम कटिए मैं तौस तीर दी මේව කට් වෙන්නේ නැහැ හොඳේ මගේ වීඩියෝ වල ඔයාලට මේ මේවත් එක්කම ඉන්න වෙනවා කරදිලා තමයි ගන්න. ඕකේ රොයල්ටිස් රොයල්ටිස් කියන්නේ දැන් ඔයගොල්ලෝ ඉස්සලා සේල් එක කරාට පස්සේ එතකොට එන ගාණක් තියෙනවනේ හිතනකො දැන් ඔයගොල්ලෝ මේක ලිස්ට් කරේ අයිටම් 100ක් දාලා රුපියල් 1000 ගාණ කියන පස්සේ නිකන් කෝටි ගණන් වල මේ වෙන ගත්තොත් ඔය දුකයි මේකෙන්ද ඔය ගන්න බලා රොයල්ටි එකක් දැක්. කියන්නේ මේකක් එකක් ආයි පාරක් විකිනන පාරක් ගානේ ඔයගොල්ලන්ට percentage කීයක් ඕනද කියලා. ඉතින් ඔයගොල්ලෝ percentage දානවා නම් ඒ සල්ලි ටික යන්න ඔයගොල්ලන්ගේ wallet address එක දෙන්න. අර wallet එකේ address එක දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේකද. ඕකේ. ඊට පස්සේ polygon network එක polygon ඒ ඔමෙන්ටි කමන්නේ ඉටි බ්ලබා දාන්න. display එක අදාළ වෙන්නේ නැහැ. මොකද්ද මේ මම පුරවල නැත්තේ. category art ආ මේක මේ මේව ටික දාන්න ඕනේ. මොන මොන ටිකක් දාන්න ඕගොල්ලෝ. එක කස්ටම එකක් ඉන්නවා. උට කොච්චර බිසි කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. වහන දැන් ගෙවල දියන්නද කියලා මම. නෑ දැන් වෙයි මං සාම්පල් එක දෙනකන් ඉන්නේ. දැන් ඕගොල්ලෝ මගේ සාම්පල් එකට කැමති නැති වුණොත් එමෙ මට අඳින්න බැර නම් චිත්‍ර. නේ නේ කමන්නේ. එහෙම 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 ගන්න හොඳ නෑ. ඕකේ අපි මේ මේක හෙලිකරි දාමුකෝ. ඕකේ. සේව් කරගමු. සෙප්පන් එක්ස්පෝර්ට් එක්ස්පෝර්ට් අපි දාහන් කරමු ඩවුන්ලෝඩ් png desktop ඔකේ බනානා හරි ඉතින් අපි ගිහිල්ලා මේකට දාමු බනානායි කොහොමගේ ලොගෝ ඉමේජ් එක බනානා ෆීචර් ඉමේජ් එක බනානා බැනර් ඉමේජ් එක බනානා අපි මේකත් බනානා කියලා දාමු බනානා ඒක නම් කොහොමද තරම් ඇතිනේ yellow banana කියලා. yellow banana yellow banana and banana මොන කිහි ගෙඩි අපි යන්ද? මේ හැදුවේ තාම collection එක විතරයි. يعني collection එකේ නිකන් මේ මෙන්න මේ වගේ page එකක් පය එකක් විතරයි. දැන් මේ page එක තමයි අපි මේක list කරන්නේ. ඊට පස්සේ අපි add item යනවා. මෙන්න තියෙනවා අපේ බනාන එක මේක ගන්න. ඕකේ.
නමතමා බනානා එක්ෂන් ලිංකයක් ඔකට මේක අපිට මිකමින්කන් වෙබ්සයිට් එකේම ඔයගොල්ලෝ හදලා තියෙනවා ඒ වෙන දිග කතන්දරයක් හොඳයි සයිට් එකේම හදලා තියෙනවා නම් ඒකේ ඒ අදාළ අපිට පුළුවන් ආර්ට් එකකට වෙනම page එකක් වෙන් කරන්න එතකොට ඒක මොකක් හරි ගියර් පස්සේ විස්තර දෙන මේ වගේ දෙයක් තියෙනවා නම් I am banana ඊළඟ banana තමයි මේ collection එක අපිට තෝරන්න පුළුවන් ඕනේ මොකක්ද collection එක කියලා properties එක අපිට දාන්න පුළුවන් නිකන් ඒ කියන්නේ මේකේ color නිකන් bold කියලා ඒ වගේ නිකන් තේරෙන මේකේ මේක කියන්නේ නිකන් විස්තර කර ගන්න පුළුවන් supply එකයි polygon network එක create හරි ඔන්න දැන් බලන එක අපි දැන් ඔන්න දාලා තින්නේ විකුණන්න දැන් අපි විකුණන්න අපි මිලක් නියම කරන්න ඕනේ සෙල් ගියා ethereum key එකටද මේක විකුණන්න මේක දාන්න ethereum 100යි කී ඩොලර් 3 ලක්ෂ ඉතල ගන්නට ගන්න පිස්සු යන්නේ නේ ඉතින් මේක නික යන්නේ නැහැ එනවා නිකන් ඉතින් නේ බැරලා හරි ගියොත් බොයි කර පිස්සු එක ඉතල බැරදී ලැබුණොත් හරි ඉතින් සර්විස් fee එකට ඩොලර් 2.5යි ක්‍රියේටර් රොයල්ටි ආයෙ විකුණන මට 10000 කෙනවා කම්ප්ලීට් ලිස්ටි sign in වෙන දිනවයි right ඔන්න දැන් මගේ banana එක ඕගලන්ට ගන්න ජීවිත ගන්න මම කියන්නේ blockchain එකේ දැන් මේක register වෙලා ඉවරයි වෙලා ඉවරයි මෙන්න මෙහෙම තියෙනවා ඔන්න ඔහම තමයි ඔයගොල්ලෝ art එකක් list කරන්නේ open sea එකේ මේක මීට වඩා කොතනතර කොටක් තියෙනවා මේ basic ටික උඩින් නිකන් අත ගාගෙන ගියා විතරයි ආයි කියනකොට මම මේක එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒකින්ද මේ පොඩක් කරනවා මේක මේ වෙන්න. මෙතනට එන්න. ඒකින්ද ඔයගොල්ලෝ මේ මං කියන දේවල් හැමදාම ඔයගොල්ලන් රිසර්ච් කරලා පිළිගන්න. කවදාත් ඔන්ලයින් මොකක් කරේ කියන එක. ඔන්ලයින් නෙමෙයි කවුරු කොහේ කිව්වත් පිළිගන්න එපා. ඔයගොල්ලෝ හොඳට හොයලා බලන්න. ඒ කතාව එහෙමයි. මොනවද තව කතන්දර කියන්න තියෙනවද මට? නෑ නේද? නෑ විනාඩි 40ක් කතා කරා. දැන් යන්න තියෙනවා. සජෙස් කීයද? අයියෝ අර 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 යකාව මම හෑන්ඩල් කරන්න බෑ අර නෙදර්ලන්ත කාරය වු නෙදර්ලන්ත කාරය වුගේ තව එකක් ඉන්න ඇමරිකන් කාරේ 34යි මිස ඇමරිකන් කාරෙක් ඉන්න උට රිවිෂන් දෙනවා දෙනවා මෙහෙමයි අපිට හරියට මේ උත කතා කරගත නැති එකේ මුල මුල දෙකත් ඒ වින්දා තව එකක් ඉන්නවා අයියෝ උත ඇමරිකන් කාරේ ඌනම් ටිකක් වැඩේ ඌනම් උගේ මේක අනිවාර්යෙන් විකුණ ගනි කලෙක්ෂන් එක උට මාර කනෙක්ෂන් තියෙනවා මට දැන් ආයෙ මතක් වුණා මට කොච්චර වැඩ ටිකක් තියෙනවද කියලා බලමු පුලුවන්තර ඉක්මනට අපි මේක බාර දෙනවා කෙනෙකුට අපි එක්කෙනෙක්ව ට්‍රේන් කරගෙන යනවා බලමු මොකක්ද දන්නේ කොහොම හරි ඉක්මනට මම ආයෙ නිදහස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ ෆයික මේ අපේ කලෙක්ෂන් ටිකක් එනවා සුපිරි කලෙක්ෂන් ටිකක් එනවා ආයෙ ඉතින් ලෙජෙන්ඩරි විදිහ ටිකක් එන්නේ ඒ ගැන විස්තරව ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ ට්විටර් එකේ ඉතින් ඒකෙන්ද මගේ ට්විටර් එක ලයික් කරලා යන්න එතකොට ආපහු ගම මම දැනගන්න පුළුවන් හරි එහෙනම් අපි ඊළඟ එකේදී හම්බෙමු ගුඩ් ලක් ට්‍රයි කරන්න මේක නිකන් ඉන්න ගම ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් සුපිරි විදිහක් සතයක්වත් වීදම් කරන්න නැතුව ලංකාව කොට දාන්න පුළුවන් විදිහක් හරියට කරගත්තොත් ඔයගන්න පේන ඇති ලංකම කොට දාන්න බැරි වෙයි එනවාට ලුකු දෙයක් කරන්න පුළුවන් ඉතින් ඒකින් හින්දා ට්‍රයි කරන්න එහෙනම් ගුඩ් ලක් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු මගේ බ්ලොග් channel එකට subscribe කරන්න Instagram එකටත් යන්න